මේ ලෝකාන්තයත් දුක්ඛාන්තයත් ලෝකෙහි කෙලවරක් දුකෙහි කෙලවරක් පිළිබඳව සඳහන් වන සූත්‍ර අතරින් ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අංගුත්තර නිකාය චතුක නිපාතයේ සංයුත්ත නිකාය සඝාතක සංයුත්තයේ සඳහන් වන රෝහිත සූත්‍රය. එක දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසනා අවස්ථාවක රෝහිත සනමෙති දේවපුත්‍රය රාත්‍රිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. යක්ෂනකෝ භන්ති න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති සක්කානුකෝ භන්තේ ගමනේන ලෝකස අන්තං ඥාතුං වා දට්ඨුං වා පාපුනිතුං වා. ස්වාමීනි යම් තැනක කෙනෙක් නූපදීද නොදිරයිද නොමියේද චුත නොවේද නැවත නූපදනීද ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් ඒ ලෝකාන්තය දැනගත හැකි වේද දැකිය හැකි වේද ඊට පැමිණ හැකි වේද? බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුරු යත්තකෝ ආවසෝන ජායතින ජීයතින මීයතින චවතින උප්පජ්ජති නාහංතං ගමනීන ලෝකසන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදා. එවත් නියම් තැනක නූපදනේද නොදිරයිද නොමියේද චුත නොවේද නැවත නූපදනේද එබඳු ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් පැමිණිය හැකියයි මම නොකියන. එපමණක් කියලා බුදුරජාණන් වහන්සේ නැත්තුවාම අර රෝහිතස දේවපුත්‍රය බොහොම ප්‍රශංසා කරනවා. අච්චරියං භන්ති අබ්බතං භන්ති මේක බොහොම ආශ්චර්යවත් අද්භූත කාරණේ. අතථගතයන් වහන්සේ දෙසු මේ සුභාජිතය යාව සුභාජිත මිදං භගවතා මේක බොහොම හොඳ කීමනක් කියලා අප නිසාද එහෙම ප්‍රශංසා කරන්නේ. තමන් ප්‍රත්‍යක්ෂයෙන්ම මේ කාරණේ ඇත්ත බව තේරුම් අරගෙන තිබෙන නිසා ඒක ප්‍රකාශ කරනවා ඊළඟට ඒ රෝහිතස දේවපුත්‍රයා. මම අතීතයේ රෝහිතස නැමැති ඍෂිවරයෙක් භෝජපුත්‍ර වූ භෝජ නැමැති යම් කිසි කෙනෙකුගේ පුත්‍රයෙක් වෙන්න ඇති. මම රෝහිතස නැමැති ඍෂිවරයෙක් සිටියා. ඉද්ධිමා වේහා සංගම බොහොම ඉර්ධි සහිත අහසින් ඥාන ශක්තිය ඇති මගේ වේගය කලින් අපි අර ලෝකායතික සූත්‍රයේ සඳහන් කළ වේගයයි. ඒ කියන්නේ ඊතල වේගය. කෙටියෙන් කියනවා නම් ඊතලයක ගමන් වේගය තියෙනවා. ඒ වගේම මගේ පියමාරු කිරීම පෙරදිග මොහොතත් අපරදිග මොහොතත් අතර එතරම් පුළුල් පියමාරු කිරීම. ඒ ඔක්කොම ඉර්ධි ඵල. අන්නේ බඳු ශක්තියක් ඇති මට නිකමට අදහසක් ආවා. අහං ගමනේන ලෝක අසන්තං පාපුනිස්සං. මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට පැමිණෙනවා කියලා. එහෙම අදහසක් ආපු නිසා මම මේ විදිහට ගමන් කරලා අවුරුදු 100ක්ම ගමන් කර ලෝකයේ කෙලවරට නොපැමිණ අතරමඟදී කාලා කියා කරා. අන්නේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණේ සුභාෂිත වගමම පිළිගන්නවා කියලා ප්‍රකාශ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒක තහවුරු කිරීම වශයෙන් ඉතා වැදගත් සූත්‍ර කොටසක් ප්‍රකාශ කරනවා. නැවතත් අරකම අවධාරණය කරමු. නකෝපනහං ආවසෝ ගමනේන ලෝකස අන්තඥාතයන් දැක්ඨයන් පත්තයන්ති වදාමි. නචහං ආවසෝ අපත්තා ලෝකස අන්තං දුක්ඛසන්ත කිරියම් වදාමි. අපිචාහං ආවසෝ ඉමාස්මින් ඤේව භ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤිමි සමනකේ ලෝකං චපඤ්ඤපීමි ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච ලෝක නිරෝධ ගාමිනී ච පටිපදං. අවෙත්නි මම ගමන් කිරීමෙන් ලෝකේ කෙලවරක් දැකිය හැකියි නොකියමි. එසේම ලෝකේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද මම ප්‍රකාශ නොකරමි. නැවත දෙවැත්නි මස්මින් යේව භ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤිමි සමනකි. සංඥාවක් මනසත් සහිත බඹයක් පමණ වන මේ ශරීර කූඩුවෙහි කලේබරේ කියලා යොදලා තියෙනවා. මෘත ශරීරය නොවේ එතන තියෙන්නේ. මේ ශරීර කූඩුවෙහිම ලෝකයක් පෙන්වාලාමි. ලෝකේ හට ගැනීමක් පෙන්වාලාමි. ලෝක නිරෝධේ නම් වූ නිවනක් පෙන්වාලාමි. ලෝක නිරෝධ ගාමිනී පටිපදාවක් පෙන්වාලාමි. ලෝකයේ ඇති තාක් විවිධ ආගම් දෘෂ්ටිවාද හැම එකක්ම පසුබස්වන අභීත සිංහනාදියක් වැනි මේ ශ්‍රේෂ්ඨ දේශනාව යගේ තේරුම් නොගත් ඇතම් කෙනෙක් මෙකල ප්‍රකාශ කරනව ඇහෙනවා මේ සූත්‍රය කියන හැටියට නිවන මෙතන නැත. ලෝක නිරෝධයක් මෙතන නැත. අනික් කාරණා තුන විතරයි මේ බඹයක් පමණ ශරීරයේ තිබෙන්නේ කියලා. ඒ විදිය දුර්මතයක් ප්‍රකාශ කිරීමට හේතුව නිවන පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඇති වුණ නොයික් වැල්වටාරම් මති මතාන්තරවල තදී නිල්බ ගැනීම නිසා නිවන එහෙම පිටින්ම ගූඪ ගුප්ත දෙයක් කර මේ ශරීරයට මේ පුද්ගලයාගේ ජීවිතයට කෙලින්ම අදාළ නොවන හැටියට රහතන් වහන්සේලා මරණයට පත් වුණාට පස්සේ ගිහිල්ලා එකතු වුණ යම්කිසි අද්භූත ගූඪතනක් හැටියටයි නිවන පිළිබඳව පසු කාලයකදී ඇති වුණු මති මතාන්තරවලින් තීරණය කිරීම.
අන්නේව දෙරිව ගත්තු නිසා වෙන්නේ ඇති සමහර විට මේ බුද්ධ භාසිතේ සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ සිරුවේ ලෝක නිරෝධයක් තියෙනවා කියන එක අර විදියට පිළිනොගන්නේ. ඒ පමණක් නොවේ අටුවාව පවා අටුවාව නම් මේ තුර ඒ තරම් දුරට ගිහිල්ලා නැහැ. අටුවාචාරින් වහන්සේ ප්‍රකාශ කරනවා තනකොළ ලී කැබලි ආදී නොවේ මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ මේ සතර මහා භූතයෙන් හටගත් ශරීරය තුල කියලා. ඒක හරි. අටුවාය පමණක් ප්‍රකාශ කරලා නතර කරනවා. ඉතින් මේක ගැනත් තැම්මුගෙතික් ප්‍රකාශ කරනවා. ඉතාමත් වටිනා දීක විවරණයක් කළ යුතු වටිනා අවස්ථාවක් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පැහැදිලියයි කියලා. ඒක එමුණත් සහේතුකයි. නමුත් අටුවාචාරීන් මේ තරම් වැදගත් සූත්‍රයක් ගැන තරම් සැලකිල්ලක් නොදක්වේ වැඩි බර තියෙන්නේ අර විදිහට පසු කාලයක ඇති වුණු මති මතාන්තරවලට නිසා. එතකොට මේ සූත්‍රය ගැන 아무ත දීර්ඝ විස්තරයක් නැත. මෙතෙක් නිබ්බාණ පටිසංයුක්ත සූත්‍රයෙන් ප්‍රකාශ කළ කරුණම මේ සූත්‍රයට හොඳ විවරණයක්. නිසාද දැන් මෙතන කියවෙනවා සසඤ්ඤිමේ සමනකේ කියලා වචන දෙකක්. බඹයක් පමණ වූ මේ කලෙවරයේ සංඥාව සහ මනස සහිත. මේක අර්ථවත්වයි බුදුරජාණන් වහන්සේ එතන යොදලා තියෙන්නේ. අර කලින් සූත්‍රයේ ලෝකය හඳුන්වනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා යේන කෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඥී හෝති ලෝකමානි අයං උච්චති අරි අසමිනී ලෝකෝ කියලා. ලෝක සංඥාවක් ලෝකය කියලා මානයක් මැනීමක් මනසින් තමයි මේ මැනීම කෙරෙන්නේ. එතකොට අර සසංඥිමි සමන්නේකි සංඥාවක් මනසත් සහිත කියලා කිව්වේ අන්න අර ලෝක ප්‍රඥප්තියට එකඟ වෙන ආකාරයට. ප්‍රමණක් නොවේ අපි කලින් අවස්ථාව විශේෂයෙන්ම ඵල සමෝත ගැන අඤ්ඤා ඵල සමාධි අඤ්ඤා විමුක්ඛ ආදී නම් වලින් හැඳින්වෙන්නේ ඵල සමාපත්තිය ගැන ප්‍රකාශ කරන සූත්‍ර දේශනා උපරාදයක් වූ අවස්ථාවල් වල මෙන්න මේ විදිහට දක්වුවා. යාඛෝ ආවසෝ තථා රූපෝ සමාධි පටිලාභෝ යථා නීම පටවියා පටවි සංඤ්ඤස්ස නවායස්මින් වායෝ සංඤ්ඤස්ස. ඒ විදිහට ගිහිල්ලා දිගට ගිහිල්ලා අවසානයේදී ප්‍රකාශ වෙනවා සංඤ්ඤීච පනස්. ඒ කියන අරහත් ඵල සමාධිය කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් එමදීන් සමාධි tattiyedi යම් කිසි කෙනෙක් පඨවි ආපෝ තේජෝ වායෝ එක කිසිවක් පිළිමදව මේ ලෝකයේ පරලෝක ආදී මේ කිසිවක් පිළිමදව පිටසු තමත විඤ්ඤාත ආදී කිසිවක් පිළිමදව සංඥාවක් නැහැ. නමුත් සූත්‍රය අගටම කියනවා සංඤ්ඤීච පනස්. නමුත් සංඥාවක් තියෙනවා. ඊළඟට කිං සංඤ්ඤී කියලා ඇහුවා සරියුත් සාමණේස්වර එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළා. භව නිරෝධෝ නිබ්බානං භව නිරෝධෝ නිබ්බානං කියන සංඥාව. ඒ අවස්ථාවේ තියෙනවා. නිබ්බාන සංඥාව. ඒ වගේම අපි උපුටා දැක්වුව තවත් සමහර සූත්‍රයක සඳහන් වෙනවා. සියානුකෝවානන්ද තථාපෝ තථාරූපෝ සමාධි පටිලාභෝ යත්ථ නෙචක්ඛු මනසිකරියේන සෝතං මනසිකරියේන ඝාණං මනසිකරිය ආදි වශයෙන් ගිහිල්ලා අවසාන වෙන්නේ මනසිච්චේපන කරී. ඒ සමාධි සත්‍යයේදී ඇස මෙනෙහි කරන්නේත් නැහැ, කන මෙනෙහි කරන්නේත් නැහැ, නැහැ මෙනෙහි කරන්නේත් නැහැ. ওই විදිහට කිසිවක් මෙනෙහි කරන්නේත් නැහැ. දිට්ඨි සමුත ආදී කිසිවක්, ඇසු දුටු දෙයක් මෙනෙහි කරන්නේත් නැහැ. නමුත් මෙනෙහි කිරීමකුත් කරනවා. කොහොමද මෙනෙහි කිරීම කියලා ඇහුවා, ඇහුව ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ. ඒතං සන්තං ඒතං පනිතං යදි සංසබ්බ සංඛාර සමතෝ සම්භූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. නිබ්බාණය පිළිබඳ මෙනෙහි කිරීමයි එතන. එතකොට සංඥා මෙනෙහි කිරීම කියන වචනත් තියෙනවා අර ඵල සමාපatti අවස්ථාවේදී. එතකොට නිවන කියන එක හරියට අර වේලිච්ච කොටයක් වගේ ඉන්න අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ தත්ත්වයේ දෙකීම. නිරෝධීන් ලෝකේ නැතර වීම. ඒ නිසා තමයි අර සසඤ්ඤිමි සමනකේ කියන වචනේ වැදගත් වෙන්නේ. සංඥාවක් මනසත් සහිත මේ ශරීරය. ඒ වගේම තවත් සූත්‍රවල අපට හමු වුණ බුදුරජාණන් වහන්සේ සමර්ථයන්වල සලායතෙන් නිරෝධියම නිබ්බාණය හැටියට හඳුන්වනවා. පස්මාතිය වික්‍රේ එසේ ආයතන වේදිකබ්බේ යත් චක්කුංච නිරුජ්ජති රූප සංඥාත විරජ්ජති සෝතංච නිරුජ්ජති සද්ද සංඥාත විරජ්ජති. සිය ආයතන වේදිකබ්බේ. ඒ විදිහ සූත්‍රයකත් අපි කලින් අවස්ථාවක දැක් ලෝක කාමගුණ සූත්‍රයක් හැටියට. එතන කියවෙනවා යායතනයේ තේරුම් ගත යුතු කිමදු ආයතනයක්ද? එහි ඇස නිරුද්ධම රූප සංඥා නැකිලියන
කන නිරුද්ධ වෙනවා, සද්ද සංඥා නැකිලා යනවා. ඔන්න ඔය විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේකට දෙන විවරණේ සලායතන නිරෝධං ආසෝ භගවතා සන්ධාය භාති. සලායත නිරෝධය සඳහා භාග්‍යවතුන් වහන්සේ මේක ප්‍රකාශ කළා. සලායත නිරෝධය කියලා කියන්නේ නිවන. එතකොට ඔය හැම එකකින්ම අපිට පේනවා මේ සලායතන නිසයි මේ ලෝකයක් ගොඩනැගුණේ. අර කියාපු මිනුම් දඬු හය නිසයි ලෝකයක් ගොඩනැගුණේ. එතකොට මේ සලායතනෙන් ගොඩනැගුණු ලෝකය සලායතනේ නැතිවීමෙන්ම නිරුද්ධ විය යුතුයි. ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බාණ කියලා කියන්නේ. අර සියලුම මිනුම් දඬු කෝදු ඔක්කොම වළංගු වන අවස්ථාවයි සලායතන නිරෝධ තත්ත්වය. මෙන්න මේකට මේ සලායතන නිරෝධයට හේතුව මොකක්ද? මේ සලායතන නිරෝධය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ස්පර්ශායතන නිරෝධයයි. ස්පර්ශායතන කියලා කියනකොට මෙතන තියෙනවා දෙකක්. නිතරම දෙකක් පිළිබඳ. සත් රූපත් ඔය ආදී වශයෙන් දෙකක් පිළිබඳ ස්පර්ශ. ඔන්න මේ විදිහ දෙකක් පිළිබඳ ස්පර්ශය නිසා තමයි කෙනෙකුට ඒව පිළිබඳව නිත්‍ය සංඥාව ඇති වෙන්නේ. ඒ ස්පර්ශය මුල් කරගෙන සංඥාවල් ඇති වෙනවා. වේදනා සඤ්ඤා ආදි වශයෙන් ලෝකයක් මෙවිල පෙනෙනවා. ඇසට පෙනෙන ලෝකයක් තියෙනවා. මිනිස්යාගේ නම් මෙහෙමයි, තිරිසනුන්ගේ වෙනමයි. තිරිසනුන්ට පෙනෙන සමහර දේවල් මිනිසෙන්ට පෙනෙන්නේ නැහැ. ඒ චක්ෂුරායතනේ ස්වභාවය නිසා. කන පිළිබඳවත් තියෙනවා. ඒ කියාවු මිනුම් දඬු කෝදු වලින් තමයි ලෝකයක් ගොඩනැගෙන්නේ. ඒකොට මෙන්න මේ ස්පර්ශ ආයතනයන්ගේ ගොඩනැගෙන ලෝකෙ. ගොඩනැගෙන ලෝකය. එහෙම පිටින්ම ප්‍රපංච ලෝකය. නිවන නිෂ්ප්‍රපංච තත්ත්වය. නිවන නිෂ්ප්‍රපංච තත්ත්වය කියලා කියන්නේ මේ ප්‍රපංචයෙන් ඈතර වීම. මේ ප්‍රපංචයේ කෙලවර කිරීම. ප්‍රපංචයේ කෙලවර කිරීම සලායතනෙ කෙලවර කිරීම එකයි. ඒ බව හෙළි වෙන සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. මහාකොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මහාකොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ අවස්ථාවලවල ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා කරන්නේ අප සඳහා. තමන්ට ඇති වෙන සැකියක් සඳහා නෙවෙයි. මේ ධර්ම කාරණා මත කර දීම සඳහා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහාකොට්ටිත ස්වාමීන් වහන්සේ චන්තනාවස පසයතනන අශේෂ විරාග නිරෝධා අත්ත්‍යං කිංචි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවං ආවුසෝ එසේ නොකිය වේවත්නි. ප්‍රශ්නය මොකක්ද? එවත්නි ස්පර්ශ ආයතන හයෙහි නිරුද්ධ වීමෙන් පස්සේ තවත් යමක් තියෙනවාද කියන එකයි. ඊට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවං ආවුසෝ එහෙම අහන්නපා. ඒ ප්‍රශ්නේ ගැළපෙන්නේ නැහැ කියන එක. ඊළඟට අනුම මහකොට්ටිත ස්වාමීන් වහන්සේ චන්නංගා උස පස් ආයතනන අශේෂ විරාග නිරෝධා නත්ථඤ්ඤං කිංචි. හොඳයි, එහෙමනම් මේ ස්පර්ශ ආයතන හය සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ කිසිවක් නැද්ද? මාසේවංගා උස. එහෙමත් අහන්න එපා. ඊළඟට අහන තුන්වෙනි ප්‍රශ්නය. චන්නංගා උස පස් ආයතනන අශේෂ විරාග නිරෝධා අත්ථිච නත්ථඤ්ඤං කිංචි. ඇති සහ නැති කියන එකද தත්ත්වය? ඒකත් අහන්න එපා. ඊළඟට හතර වෙනකොට නොඅති නොනති අර චතුස්කෝටි ක්‍රමයටයි මේ සූත්‍රයේ විවරණය කියන්නේ. එහෙමනම් සලායතන නිරුද්ධ වීමෙන් පස්සේ යමක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලාද කියන්නේ? ඒකටත් සාරියුත් සාහනාති දෙන පිළිතුර මා හේවන් ආවුස. එසේ නොකිය වැවත්. එතකොට මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ විමසනවා කොහොමද මේ දීප පිළිතුර මම තීරුම් කරගන්නේ? මක් නිසාද මේ හැම ප්‍රශ්නයක්ම ප්‍රතික්ෂේප කළේ කියලා. ඒකට හේතු වශයෙන් ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා චන්නං ආසෝපසායතනං අශේෂ විරාග නිරෝධා අත්ත්‍යං කිංචීති වදං අපපංචං පපංචීති. චන්නං ආසෝපසායතනං අශේෂ විරාග නිරෝධා අත්ත්‍යං කිංචීති වදං අපපංචං පපංචීති. චන්නං ආසෝපසායතනං අශේෂ විරාග නිරෝධා අත්ථිචනත්ති චඤ්ඤං කිච්චීති වද ඉති වදං අපපංචං පපංචීති. චන්නං ආසෝපසායතනං අශේෂ විරාග නිරෝධා නේවති නෝනත්ත්‍යං කිංචීති වදං අපපංචං පපංචීති.
ඒ හතර ආකාරයෙන්ම මේ ප්‍රශ්නේ ඇසීමෙන් කෙරෙන්නේ අපපංචං පපංචේති. ප්‍රපංච නොකටයුත්තක් පිළිබඳව ප්‍රපංච කිරීම. ප්‍රපංච නොකළයුතු තැනක් පිළිබඳව ප්‍රපංච කිරීමක් වෙන නිසා මේ ප්‍රශ්න හතරම ප්‍රතික්ෂේප කළා. ඊළඟට නිගමන වාක්‍ය හැටියට සාරිපුත් ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. ශාවතා උසෝ ඡන්නම් පස්සායතනං ගති. තාවතා පපංචස ගති. යාතා පපංචස ගති. තාවතා ඡන් පස්සායතනං ගති. ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධෝ පපංච රූපසං. එවැත්නි ස්පර්ශ ආයතන හය යම් තාක් දුරට යේද ගති කියලා එතන යෙදෙන්නේ ස්පර්ශ ආයතන හයේ විෂය. එහෙම නැත්නම් ස්පර්ශ ආයතන හය යම් තාක් දුරට විහිදේද ඒ තාක් දුරටම ප්‍රපංචයත් විහිදේ. මේ දෙක එකිනෙකට සම්බන්ධ බවයි පෙන්වුම් කරන්නේ. එකිනෙකට සමාන. ඡන්නං වූ ස්පර්ශ ආයතනං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධ. පපංච රූපසං. ස්පර්ශ ආයතන හයේ නිරවශේෂ විරාගය සහ නිරෝධය ඇතිවීමෙන් වෙන්නේ කුමක්ද? පපංච නිරෝධේ පපංච රූප සමය. පපංච නිරුද්ධ වෙනවා පපංච රූප සමය වෙනවා. මේ ප්‍රපංච ගැන අපි තරමක් දුරට විග්‍රහ කරලා තියෙන්නේ කලින්. මෙතෙන්දී අටුවාචාරින් වහන්සේ අර අත්තඤ්ඤං කිංචි කියන පදය තෝරන්නේ අර විදියට ස්පර්ශ ආයතන හය නිරුද්ධ වුණාට පස්සේ සතෝ පරං අත්ති කෝචි අපමත්ත කෝපි කිලේ සෝති පුච්චති. මේ ප්‍රශ්නයෙන් අහන්නේ මහා කොටි ස්වාමීන් වහන්සේ අහන්නේ අර සලායතන නොදුනාට පස්සේ අල්පමාත්‍ර වූ ක්ලේශයක්වත් තියනවාද කියන එකයි කියලා ඒ විදිහට අටුවාචාරින් වහන්සේ තෝරන. නමුත් මෙතන මේ කෙලෙස් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. කෙලෙස් තව ඉතිරුව තියනවාද කියන ප්‍රශ්නේ නෙවෙයි මෙතන අහන්නේ. එහෙම අහනවා නම් එහෙම නැtei කියලා කෙලින්ම පිළිතුරු දෙන්නත් තිබුණා. මෙතන මේ අත්තඤ්ඤං කිංචි කියලා අහන්නේ මෙතන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම කිසිවක් ඇත්ත සහ නැත කියන වචන පිළිබඳවයි. ඒකට ඇත කියන වචනය ව්‍යවහාර කරන්න පුළුවන්ද? නැත කියන වචනය ව්‍යවහාර කරන්න පුළුවන්ද? සලායතන නිරුද්ධ වුණාට පස්සේ. ඒ වගේම ඇත්ත සහ නැත වැරදි දෙකක් එකතු කළාම හරි වෙන්නේ නැහැනේ. ඇතිත් වැරදි නැතිත් වැරදි. එතකොට ඇති සහ නැති කිව්වහම ඒකත් වැරදින්න ඕන. ඊළඟට ඒ දෙකම නැති කිව්වත් ඒකත් වැරදි. ඒකයි අර සතර කොන්ට තර්කයේම ප්‍රතික්ෂේප වෙන්නේ. මෙතන මේ ප්‍රපංචය. එතකොට ඇත නැත කියන විවහාරයේම මුළු මහත් ලෝකයක් ගොඩනැගිලා තිබෙන්නේ ලෝකයේ දේවල් ඇත නැත කියන ප්‍රඥාවකින් උනේ. මේවා සංකත බව අවබෝධ කර නොගින් අපි ඒ අවස්ථානුකූලව මේක ඇත කියලා කියනවා. මේ ඉදිරිපිට ඇති යන්ත්‍රයේ මේ හැම දෙයක්ම තියෙනවා කියලා කියන. අපි ඉන්නවා කියලා කියන. වෙමි කියලා කියන. ඇතුලේ කෙරෙන අර ශීඝ්‍රාකාර අර මොහොතක් පාසා සිදු වෙන උද්‍යාබ්බේ වලින් අපි සමුදේ පක්ෂේමයි බොහෝ දුරට ජීවත් වෙන්නේ. මේ ඇතනෙත් කියන ප්‍රඥාප්ති සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන මේ සලායතන උඩ. ඇත සහ නැත පමණක් නෙවෙයි. මේ දෙක එකතු කරලා දක්වන තර්ක එතකොට භාෂා ව්‍යවහාරයට තර්කයට මේ හැම එකකටම බුදුරජාණන් වහන්සේ ගහපු දුම්බල පාරවල් රාශිය අපට පේනවා. මේ හැම එකකින් මහගිනි ජාලාවක් වගේ මේ විදිහට මේ සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ කොහොමද? සලායත නිරෝධින්ව ප්‍රපංච නිරෝධිය වෙනවා. එතකොට මේ දෘෂ්ටි සමූහයට සමහර අවස්ථාවල අව්‍යාකල්ප ප්‍රශ්න ආදී මිත්‍යා දෘෂ්ටි පිළිබඳව බුදුරජාණන් වහන්සේ යොදන වචනයක් තමයි දික්ටි පරිලා. පරිලාහ කියලා කියන්නේ 10. ಗುಣකාරයන්ට එහෙම ඇති වෙනවා වතුර ඉල්ලල කෑ ගන්න අවස්ථා. ඒකටත් පරිලාහ කියලා කියනවා. මොන වගේ විදිහ ಗುಣකාරය ගොඩක් තමයි ප්‍රත්‍යඥය. සාමාන්‍යයෙන් මේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්න මේ විදිහට තර්කානුකූලව තර්ක වලින් විසඳා ගන්න විශේෂින අර පූර්ණ කස්සම නිගණ්ණාති පුත් ආදීන් හරියට අර ಗುಣකාරයන් වගේ. ගත්තු ඒ මුළු මතයම වැරදි. එමත් නිසා අයෝනිසෝ මනසිකාරි ඒව තුල තිබෙන සංස්කාර තත්ත්වය අවබෝධ කර නොගැනීම නිසා මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ලෝකයේ කෙලවර සොයාගෙන මුළු ජීවිතේම පවා ගමන් කරනවා. උන්නත තත්ත්වයක් ලෝකයේ තියෙන්නේ. ඒව තමයි ප්‍රපංච. ඇත්ත වශයෙන්ම මුළු මහත් ලෝකය පුරා පැතිරෙන වචනයක් මේ ප්‍රපංච කියන වචනේ.
සාමාන්‍යයෙන් තෝරනවා තණ්හා පපංච මාන පපංච දිට්ඨි පපංච කියලා. ඒන් පපංච කියන වචනේ තේරුව වෙන්නේ නැහැ. ඒ පපංචවල ප්‍රධාන කොටස් තුනක් දැක්වීම පමණයි. පපංච කියන්නේ කුමක්ද කියලා අහුවම කියන්නේ තණ්හා පපංච දිට්ඨි පපංච මාන පපංච. ඔයින් හෙගෙන්නේ නැහැ පපංච කියන එක තේරුම් ගත්තද නැද්ද කියලා. නමුත් මේ ප්‍රපංච වීම මේ ප්‍රපංචයේ වාග්විෂය ආශ්‍රය කරගෙන පවතින්නේ. අපි අර කලින් ප්‍රකාශ කළා අස්මි කියන කූඤ්ඤය ගැහුවට පස්සේ එතන ඉඳලා ව්‍යාකරණේ විහිදෙන හැටි. උත්තම පුරුෂයාට පස්සේ ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ ආදි වශයෙන් ඊළඟට තර්ක ශාස්ත්‍රීත් ඒ වගේම දේවල්. මේක දෙකක්ද මේ දෙකම එකක්ද කියලා අහනකොට ඒ ප්‍රශ්න දෙකේම තියෙනවා extra අනිත්‍යාව. මේක දෙකක්ද කියලා අහන පුද්ගලයා ඉස්සෙල්ලා එකක් කියලා හරිනම් යහන්නේ. මේ විදිහේ එහෙම පිටින්ම මේ භාෂා ව්‍යවහාරය සම්බන්ධ මහා මිත්‍යා ගොඩක්. පඩලවිලි ගොඩක් උඩයි ලෝකයා සිටින්. අන්නේව සියල්ල निराකරණය වන ආකාරයයි බුදුරජාන් වහන්සේ මේ සලාච නිරෝධයෙන් පෙන්නු කරන්නේ. එතකොට මේක මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගත හැකි එකක්. සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ ශාරීරිය තුල මේ ශාරීරිය තුලම ලෝකය තියෙනවායි කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. එතකොට මේ ලෝකය පිළිබඳ ප්‍රශ්නිය මේක මේ චක්‍රාකාර ප්‍රශ්නයක් බව අපි කලින් ප්‍රකාශ කළා. චක්‍රයක කෙලවරක් දකින්න බැරි වුණා මේ ප්‍රශ්නේ විසඳා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. මොකක්ද? චක්‍රයේ බිඳීමේ වට්ටුපච්ඡේද කියන්නේ ඒක. වට්ටේ බිඳිනවා. මේ වට්ටේ බිඳින්නේ ගමන් කිරීමෙන් නොවේ. මේ සම්පාණීම තිබෙන වට්ටේ. ඒක තමයි අපි දියසුලිය හැටියට හඳුන්වන්නේ. විඥානයක් නාම රූපයක් අතර තියෙන දියසුලිය. ඒ දියසුලියම තමයි අර කලින් අවස්ථාවක නිබ්බාන සූත්‍ර දක්වන අවස්ථාවේ සඳහන් කළේ. විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝ පභං එතාපෝච පඨවි තේජෝ වායෝ නගාදති එතදී ඝං කෙරස් සංඛ්‍යානං තූලං සුභාසුභං එතනාමං ච රූපං ච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. නාම රූපේ නැති වෙන හැටි එතන පෙන්වුම් කරනවා. විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝ පභං. අනන්ත වූ හැපැත්තෙන්ම ආලෝකවත් වූ අනිදස්සන විඥානෙහි ආපෝ පඨවි තේජෝ වායෝ කියන මහබුදු ධර්මවත් නැහැ. මේ මහබුදු ධර්මයන්ගෙන් තමයි මේ කට්ටිය මේ චක්‍රවාල ලෝකයක් සිදෙනවා කියලා කියන්නේ. චක්‍රවාල කියන වචනේ තියෙන චක්‍රය මේ ලෝකයේ හැදෙන්නේ මේ මහබුදු ධර්මවලින්. මේ මහබුදු ධර්මත් අර අනිදස්සන විඥානෙ නැහැ. එපමණක් දීගං රස්සං අනු තුලං එත දීගං චරස්සං ච දිග කොට කියන මිනුම් දඬු කෝදු මොකුත් නැහැ. අනු තුලං සුභා සුභං ඒ විදිහේ මනම් කිසිවක් නැහැ. එත නාමං ක රූපං ච නාමිය ත්‍රූපයත් මෙතන අශේෂව නිරුද්ධ. එතකොට දක්ෂ වෛද්‍යවරේ රෝගයේ විෂ බීජයට පහර ගහලා ඒ විෂ බීජය නසලා කෙනෙක් සුවපත් කරන්නා වගේ බුදුරජාණන් වහන්සේ මේ වට්ටුපච්ඡේදය කළේ අපේ මේ බඹයක් පමණ වූ ශාරීරිය තුලම. විඥානයක් නාම රූපයක් අතර නිතර කරකැවෙන වට්ටය. එහෙම නැත්නම් දියසුලිය. මේක සින්දා. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. ඒක තමයි අර නාල කලාප සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ. විඥානේ ඉවත් කළ හැටි අර බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියෙනකොට එකක් ඇද්දා මාණික වැටෙනවා. ඒ වගේ විඥානයේ නිරෝධයෙන් ආරූප නිරෝධය, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. ඔන්න ඔය විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳුවේ.